නිදහසේ ගෙදර ඉන්න වෙලාවක තමන්ට කරන්න විවිධ දේවල් අත්හදා බලන්න පුළුවන්. සමහරවිට මීට කලින් කරපු නැති දෙයක් වෙන්න පුළුවන්. හිත කැමති දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට කරගන්න පුළුවන් කමක් නැතිව ඇති. අපි අද මෝස්තරයක් නිර්මාණය කරමු ටී-ෂර්ට් එකකට ෆොයිල් ක්‍රමයෙන්. වරුණී උල්වි සේවා අපිත් එක්ක ඉන්නවා මේ නිර්මාණය කරන්න ඔබත් එක්ක කතා කරන්න. අයිබෝන් වරුණී. අයිබෝන්. නිමා කරගත්තු ටී-ෂර්ට් දෙක තුනක්ම තියෙනවා. අපි පෙන්වල ඉන්නවා. කැමත්ත. නිර්මාණය කරලා පෙන්වනවා. අපි පෙන්වල පටංගම එතකොට දන්නවනේ මොකද්ද කරන්න කියලා. හරි. දැන් ඔබ දන්නවා මොකද්ද කරන්න කියලා. මෙන්න මේක තමයි අපි කරන්නේ. ෆොයිල් ක්‍රමයට ටී-ෂර්ට් එකකට නිර්මාණයක් කරගන්න හදන්නේ. වරුණී කොහොමද මේක කරන්නේ? මොනවද අපිට ඕනේ? එක දෙයක් පැහැදිලි ටී-ෂර්ට් එකක් ඕනේ. ඔව්. ඊට පස්සේ ඊට අමතරව මොනවද ඕනේ? ඔව් අපිට මේ සඳහා කියන්නේ අපි මම ගොඩක් වෙලාවට කියලා දෙන්නේ ලේසියෙන් කරගන්න පුළුවන් දේවල්. ඉතින් මෙතනදී ලොකු වියදමක් දරන්න නැතුව අපිට අඩු වියදමකින් මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ කියලා දෙන ක්‍රමය. ඒ කියන්නේ හරි නිවැරදි ක්‍රමය කියලා දෙනවා. ඒකට ඕගලන්ට පුළුවන් තව ක්‍රම එකතු කරගන්න. ඒ කියන්නේ මේකම කරන්න අවශ්‍ය නැහැ. ඕගලන්ට පුළුවන් මේකට තව ක්‍රම එකතු කරලා නිර්මාණය වෙනස් කරගන්න. එතකොට මම ක්‍රමය කියලා දුන්නාට පස්සේ ඒකේ අපි වෙනස්කම් කළා. ඒ කියන්නේ මේ හැඩයම අවශ්‍ය නැහැ. මේ නිර්මාණයම අවශ්‍ය නැහැ. තමුන්ට කැමති දේ මේ ක්‍රමයට කරගන්න පුළුවන්. කොතනින්ද පටන් ගන්නෙ වරුණි? ඔව් අපි සාමාන්‍යයෙන් දැන් අපි ෆැබ්‍රික් ග්ලූ පාවිච්චි කරනවා. එතකොට අපිට ෆැබ්‍රික් ග්ලූ ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි ගොඩක් කෙනෙක් හිතනවා ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට අපිට ඒක සාමාන්‍ය ගම් වර්ග ගන්න පුළුවන් කියලා. නමුත් ඒකම කරන්න බෑ. මොකද මෙතන අපි රෙද්දක් එක්ක තමයි මේක නිර්මාණය කරන්නේ. ඒ නිසා අපි ෆැබ්‍රික් ග්ලූ පාවිච්චි කරනවා. මම මෙතනදී අතේ පහසුව සඳහා මම මේ කෝන් එකක් පාවිච්චි කරනවා. මේකෙත් තියෙන ෆැබ්‍රික් ග්ලූ. මොකද ගොඩක් දිනට ප්‍රශ්න තියෙනවා දැන් මම පාවිච්චි කරේ වෙන එකනේ. දැන් සාමාන්‍ය වෙළඳපළේ තියෙන එකට වැඩි පොඩ්ඩක් වෙනස්. මම මේ ලේසියට තමයි මම මේ කෝන් එක පාවිච්චි කරන්නේ. හරි. ඒ වගේ තමයි මම පාවිච්චි කරන ෆොයිල් පේපර්ස්. මෙතනදී ෆොයිල් පේපර්ස් අපිට වර්ණ කැමති ඒවායෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ gold, silver, multi colors ඒ වගේ අපිට කැමති ඒවායෙන් ගන්න පුළුවන්. ඒක තමුන්ගේ නිර්මාණ හැටියට ඒ කියන්නේ අපේ පසුබිමේ හැටියට මේ වර්ණ තෝරගන්න පුළුවන්. ටී-ෂර්ට් එකක් මෙතෙන්දී පාවිච්චි කරන නිසා ටී-ෂර්ට් එකක් ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ ක්‍රමයේ කැමති දෙයකට භාවිතා කරන්න පුළුවන්. ටී-ෂර්ට් අර අපිට කැමති එකක් දාගන්න පුළුවන් ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. අපි පටන් ගමු. ඔව්. මම මෙතෙන්දී මාස්කින් ටේප් එකක් පාවිච්චි කරනවා. මම මෙතන කොටුවක් ඇඳගෙන තියෙනවා. මම ඒ නිසා තමයි මෙතෙන්දී මාස්කින් ටේප් එකක් පාවිච්චි කරන්නේ කොටුව අඳගන්න. නැතුව මේක අනිවාර්ය දෙයක් නෙවෙයි. මේ වගේ මම කොටුව ලකුණු කරගන්න තමයි. මොකද කොටුවක් අඳින්න ගියාම ටිකක් කරදරයිනේ. ගම් ගන්න ගියාම පොඩ්ඩක් එහෙ මෙහෙ යනවන්නේ ඒ නිසා. ඒ නිසා මාස්කින් ටේප් එකක් යොදා ගත්තාම අපිට එහෙ මෙහෙ යන එක වැළක් වෙනවා. ඒතකොට හරි කොටුවට අපිට ඒ නිර්මාණය කරගන්න පුළුවන්. ටේප් එකක් පාවිච්චි නොකරොත් හිතේමින්ම තමයිද? ඔව් හිතේමින්ම නැත්නම් අපිට ඉතින් පැන්සලකින් කොටුවක් ඇඳ ගන්න පුළුවන්. නමුත් අර අපි තීන්ත ගන්නකොට එහෙට මෙහෙට යන්න පුළුවන්නේ. ඔව්. අනේ ඒ නිසා මේ වගේ ඒ කියන්නේ මේ වගේ කොටුවක් ගහගත්තම ලේසි ටේප් එකකින්. එතකොට අපි දැන් මේ කෝන් එක පාවිච්චි කරනවා නම් මේ වගේ කපලා ගන්න ඕනේ. මගේ නිර්මාණයේදී මම මෙතන නිදහස් රටාවක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මට මේ ඉරක් ඇඳ ගන්න අවශ්‍ය. නමුත් ගම් ටිකක් වැඩියෙන් අවශ්‍ය නිසා මම මේ විදිහට වැඩිපුර ගම් මෙහෙම ලයින්ස් දා ගන්නවා. පාවිච්චි කරන ෆැබ්‍රික් ග්ලූ. ෆැබ්‍රික් ග්ලූ. මොකද ෆයිල් එක යන්න ඕනේ අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් ග්ලූ එක. දැන් ටී-ෂර්ට් එකක දැන් මෙතනදී මම ටී-ෂර්ට් එකක් නෙමෙයි නිකන් රෙදි කෑල්ලක් කරන්නේ. මොකද මෙතන වේලා ගැනීමේ අපහසුතාවය තියෙනවනේ. අන්න ඒ නිසා ටී-ෂර්ට් එකක් කරද්දී අපි යටට බෝඩ් එකක් හරි නැත්තම් මොකක් හරි එකක් පොලිතින් කෑල්ලක් හරි දාගන්න ඕනේ. නැත්තම් අපේ යට කොටසට වදින නිසා ඒ කියන්නේ ඇතුළට. සාමාන්‍ය ගම් එකක් පාවිච්චි කරොත් තියෙන අවාසිය මොකක්ද වරුනේ? අවාසිය අපි සේදුවාම අපේ මේ ෆොයිල් එක යන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි ෆැබ්‍රික් ග්ලූ එකම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ෆැබ්‍රික් ග්ලූ එකට තමයි මේ ෆොයිල් එක අල්ලන්නේ. දැන් මම මෙතනදී මගේ නිර්මාණයේ හැටියට මම මෙහෙම ලයින්ස් ටිකක් දාගන්නවා. මගේ නිර්මාණයේ කියලා වර්ණ කිව්වේ අපිට ආයෙත් අවශ්‍ය නම් දකින්න පුළුවන්. මෙන්න මේ නිර්මාණයනේ අද කරන්නේ. මේ නිර්මාණය කොටු හැඩයක නිර්මාණයක්. ඒකට අවශ්‍ය විදිහට තමයි මේ සැකසුම හදාගන්නේ. ඔව් හරි.
ඊට පස්සේ මම මේක මගේ නිර්මාණය කරන්න මම වන් ස්ට්‍රෝක් බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා මේක කියන්නේ සයිස් එකෙන් එතකොට අපිට අවශ්‍ය ඉරේ ප්‍රමාණයට අපිට වෙනස් කරගන්න පුළුවන් මම මෙතනදී මෙන්න මේ මේ විදිහට ඉරක් තමයි මට ඇඳ ගන්න ඕනේ ඉරි මතු වෙන්න සාමාන්‍යයෙන් ගාන විදිහට නෙමෙයි මේ වගේ ඉරි ඉරි හිටින්න තමයි මට මේ නිර්මාණය කරගන්න අවශ්‍ය වෙලා තිබේ. ඒකයි මම ටිකක් වැඩිපුර තීන්ත දාගත්තේ. සම්පූර්ණයෙන් ගානව නෙවෙයි මම මේ වගේ කොටස් කොටස් වශයෙන් තමයි මේක ගාගන්නේ. ටේප් එකේ අවශ්‍යතාවය දැන් තමයි හොඳටම තේරෙන්නේ. ඔව් ඒක කරගෙන යනකොට තමයි පැහැදිලි වෙන්නේ. දැන් අපි මේ විදිහට ගම් එක දාගන්නවා. දාගෙන ඉවර වෙලා අපි මේක වේලන්න ඕනේ. අපි වේලනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි මේක දූවිලි වදින්න නැතු වෙන්න තියන්න ඕනේ. මොකද අපි ෆයිල් එක ප්‍රෙස් කරනකොට දූවිලි වැදිලා තිබ්බොත් මේකේ ෆයිල් එක ඇලවෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක වේලද්දි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ දූවිලි වදින්න නැති තැනක තියලා. මේක සාමාන්‍ය ඒ කියන්නේ ගොඩාක් අවුවේ නෙමේ සාමාන්‍ය අවුවේ වේල ගන්න ඕනේ. ඒකත් එක්කම අපි මේක අල්ලලා බැලුවාම අතේ ඇලවෙන තත්ත්වෙ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මෙහෙම ගම් තියෙන්න ඕනේ මේකේ. ඔහෙන ගොඩක් වෙලා වේලලා බෑ එහෙනම්. ගොඩාක්ම වෙලා නෙවෙයි දවස් ගාණක් වේලන්න බෑ. අපි සාමාන්‍යයෙන් පැය දෙකකින් තුනකින් වගේ මේක වේලෙනවා. එතකොට තමයි අපි ෆයිල් එක අරන් මොකද ගොඩක් අය මේක කරලා තියෙනවා ඊට පස්සේ අමතක වෙනවා. ඊට පස්සේ ආයි ෆයිල් එක තියලා ප්‍රෙස් කරාම කියන ඇලවෙන්නේ නැහැ කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක කිරිපාටටනේ තියෙන්නේ. මේක වේලුනාම අවර්ණයි. දැන් මම ඒක මෙතන වේල ගන්න අපහසුයිනේ. ඒ නිසා මම වේලගෙන ආවා එකක්. ඔව්. මේ තියෙන්නේ ඒ වගේ වේලගත්තු එකක්. පෙන්නමු නේද ඒක. ඔව්. දැන් සුදු පාට ගම් නෙමේ අවර්ණයි කියෝ වගේ. මේ තියෙන්නේ දැන් අපි අවර්ණයි. ඒ කියන්නේ රෙද්ද පාට තමයි මතු වෙලා තියෙන්නේ. දැන් දැන් අපි මම මෙතනදී වර්ණ දෙකක් එකතු කරලා තියෙනවා. මම මෙතෙන්දී භාවිතා කරලා තියෙනවා মালටි গোল্ড එකයි মালටි সিলවර් එකයි. මේ වර්ණම අවශ්‍ය නැහැ. කැමති වර්ණ යොදා ගන්න පුළුවන්. මම මෙතන ටිකක් highlight වෙන්න ඕන නිසා තමයි මේ වර්ණ දෙක තෝරගත්තේ. ඊට පස්සේ මේ foil කලේ කන පිට පැත්ත තමයි silver පැත්ත. එතකොට හොඳ පිට පැත්ත තමයි මේ වර්ණවත් පැත්ත. එතකොට කන පිට පැත්ත අපේ moisture උලින් අපි මෙහෙම තියනවා. තියලා අතින් හොඳට මෙහෙම press කරනවා. press කරාම මේකේ තියෙන මේ අපේ moisture මේ foil මේ gum එකේ මෙන්න මේ විදිහට වදිනවා. දැන් මම වර්ණ දෙක ඒ වගේ වෙන වෙනම තීරු කපලා ගන්නත් පුළුවන්. අපි එකක් අලුවලා පෙන්න මොකද මේක කෙලින් තියාගෙන අලවන්න අපහසුයිනේ. ඔව්. ඒ නිසා තමයි මොකද මේ සමතලා මත පිටික තමයි මේක කරන්න ඕනේ. හ්ම් හ්ම්. මේ විදිහට වර්ණ මාරුවෙන් මාරුවට ගෙදර ඉඳලා බලන් ඉන්න කෙනෙකුට බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඔව්. අපිට තියෙන දැන් මගේ නිර්මාණ නෙමෙයි. මලක් අඳින්න පුළුවන්, ගහක් අඳින්න පුළුවන්, ඒ වගේ කැමති නිර්මාණයක් මේකදී යොදා ගන්න පුළුවන්. හ්ම් හ්ම්. කොටු උනත් ගත්තේ පහසුවට. ඔව්, කොටු උනත් ගත්තේ පහසුව ටිකමනින් කරලා පෙන්නුවාම අපිට තව දෙයක් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා. ඒ සම්පූර්ණේ කරන්න අවශ්‍යද? හ්ම්. අපි ඔව් පුළුවන් නේද? ඔව්. වරණි ගතේ හුරුවත් එක්ක තත්පර කිහිපයකින් ඉවර කරයි. ඔව්. ඇත්තටම ගොඩක්ම ලේසි හරියට වේල ගන්න හැබැයි අපි ටිකක් ඒ කියන්නේ ගොඩාක් වෙලා වේලුවොත් මේක අපේ නිර්මාණය ඇලවෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි ගොඩාක් වෙලාවට මේ අතේ ඇලවෙන ප්‍රමාණයට මේක වේල ගන්න ඕනේ. හ්ම් හ්ම්. ඇටිත් වගේද කොහෙද? ඔව් අපි ටේප් එක ගලවලම පෙන්නමු. ඔව්. සම්පූර්ණ කරගන්නත් වෙලාව ඇති. අපි පෙන්නමු. ඔව් කමක් නැහැ. දැන් හරි. දැන් මේ විදිහට කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ටේප් එක ඉවත් කරන්න. හ්ම්. එතකොට අර කොටුව ඔව් කොටුව අපිට සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. හ්ම්. ආ. මෙන්න දැන් නිකන් තිබුණු ටී-ෂර්ට් එකට හැඩයක් ඇවිල්ලා. මෙන්න මේ වගේ අපිට සම්පූර්ණයෙන්ම මේ කරගත්තට පස්සේ කොටුවට මේ එතකොට අපිට හැඩතල වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට අපිට කොටුව ගන්න පුළුවන්. ඕක තමයි මේක. ඔව්. එතනම පහසුවෙන් කරගන්න පුළුවන් අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. දැන් මේ රෙදි තෝරගනිද්දී මොන වගේ රෙදිද තෝරගන්නේ කියලාත් අපි කතා කරමු. ඔව්. ඔව් මේ තියෙන්නේ ආයමත් අපි පෙන්වන මේ 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 නිර්මාණය තමයි කරේ
තාම මේකෙනම් ගම් වේලනවා වරුණේ වරුණේ අපි ඇහුවේ මේ රෙදි තෝරගනින්දි කොහොමද තෝරන්නේ කියලා රෙදි තෝරගනින්දි අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම රෙද්දකට මේක කරගන්න පුළුවන් දැන් මම අද ටී-ෂර්ට් එකක් කරත් සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඕක කුෂන් කවර් එකට සාරියකට ඒ වගේ කැමති දෙයකට මේ නිර්මාණි යොදා ගන්න අමු රෙද්දක් නා අමුරෙද්දක් නම් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අමුරෙද්ද කැඳ තියෙනවානේ. එතකොට කැඳ සහිත රෙද්දක් නම් අපි කරන්න ඕනේ ඒක සෝදලා ගන්න ඕනේ. මොකද කැඳ ඉවත් කරන ඕනම තීන්ත වර්ගයක් අපි කැඳ ඉවත් කරලා ගන්න ඕනේ. මොකද කැඳ වලට තීන්ත උරා ගැනීමේ ශක්තිය අඩු නිසා. ඒක අපි මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් මේ වගේ එකක් අර කොටු වලවල කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක මොකද්ද පාවිච්චි කරපු ක්‍රමය? ඒක ස්ටෙන්සිල් එකක්. ස්ටෙන්සිල් ක්‍රමය. ඔව්. අපි සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි චිත්‍ර ඇඳ ගන්න බෑ කියලා. ඔව්. එතකොට අපිට පුළුවන් විලඳපලේ තියෙනවා මේ වගේ ස්ටෙන්සිල්ස් මිලදී ගන්න කැමැති රූප වලින් තියෙනවා. ඒකට අපිට ඇඳ ගන්න අවශ්‍ය නැහැනේ. අපිට තියෙන්නේ මේ ක්‍රමෙම තමයි අපිට ස්ටෙන්සිල් එක තියලා ගම් එක ආලේප කරන්න. ආලේප කළා ඒක ස්ටෙන්සිල් එක ඉවත් කළා ඊට පස්සේ ගම් එක වේලුණාට පස්සේ ෆොයිල් එක තියලා ප්‍රෙස් කරගන්න පුළුවන්. ආ ඒ කියන්නේ ස්ටෙන්සිල් එකේ හැඩයට ෆොයිල් එක ටී-ෂර්ට් එකේ ඉඳිනවා. හිටිනවා. ඔව්. ඒත් අපි අපිට කැමති විදිහට ඒක තෝරගන්න පුළුවන්. ඒත් ඒකත් අපිට කුෂන් කවරයක් සඳහා සාරියකට ඒ වගේ කැමති දෙයකට මේක යොදා ගන්න පුළුවන්. දැන් සාරියක කරාම නම් අපිට අරංගිල වේලන්න අමාරුයි. එතකොට අපි කරන්න ඕනේ අපි එක්කෝ අපිට ඉක්මනට වේල ගන්න ඕන අපිට හෙයාර් ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් ලයිට් එකක් ටිකක් පල්ලෙහාට දාලා තියාගත්තාම වේල ගන්න පුළුවන් ඉක්මනටම. සාරියක් වගේ එකකදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවද සාමාන්‍යයෙන් මේ වගේ පහසු නැහනේ ඔව් සාරියක් වගේ නම් අපි ගොඩක් වෙලාවට මේ අසුරණ එකත් පහසු නැහැ ඔව් ඒකට එතකොට ගොඩක් අය දැන් දන්නව හැබැයි ගෘහණිය ගොඩාක් වෙලාවට ඔය දේවල් කරනවානේ ඉතින් ගොඩාක් වෙලාවට අපි කරන්නේ පරණ රෙද්දක් මේසෙකට එලාගෙන ඊට පස්සේ පොලිතින් එකක් දාලා තමයි අපි සාරිය කරගන්න ඕනේ එතකොට අපි හොඳට පින් කරගන්න ඕනේ අපි සාරිය වේලෙනකම්ම එහෙට මෙහෙට කරන්න හොඳ නැහැ මොකද අපි සාරියක් ගොඩක් තුනී රෙද්දක්නේ එතකොට අපි ගම් එක පාවිච්චි කරත් පේන්ට් එක පාවිච්චි කරත් වෙන්නේ කී අටට බහින එක ඒ නිසා අපි වේලෙනකම් මේක උස්සන්න හොඳ නැහැ අන්න ඒක තමයි අපි මතක තියාගන්න ඕනේ රෙදි සෝදාගත්තේ පොඩි දෙයක් මතක තියාගන්න ඕනේ සාමාන්‍ය අපි ඇඳුමක් ඇඳහම එවෙලෙම හොදනවනේ නමුත් අපි තින්තාරුවක් කරාම අඩුම ගානේ දවස් 3ක්වත් තියන්න ඕනේ මොකද තීන්ත උරා ගැනීම සිද්ධ වෙන දවස් 3ක් වගේ ඇතුළත ඉතින් අපි දවස් 3ක්වත් අඩුම ගානේ තියන්න ඕනේ සෝදන්න නැතුව. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මුලින්ම නිර්මාණයක් කරාට පස්සේ. ඔව් මුලින්ම නිර්මාණයක් කරාට පස්සේ දවස් 3ක්වත් අඩුම ගානේ තියන්න ඕනේ ඕනම නිර්මාණයක්. මට තව දෙයක් අමතකුණා. ඒකත් පැහැදිලි කරන්න එපා. දැන් මේ නිර්මාණේ හොඳට වේලුණාට පස්සේ. අපි ෆැබ්‍රික් ග්ලූ එක පාවිච්චි කරානේ. ඔව්. ෆැබ්‍රික් ග්ලූ එකෙන්ම වතුර ටිකක් ගන්නවා මොන හරි පීඩිසියකට අරගෙන වතුර චුට්ටක් එකතු කරනවා හොඳට දිය කරනවා දිය කළා ඉවර වෙලා මේ මොස්තරේ උඩින් ආයි අපිට ගන්න පුළුවන් එතකොට මේක හොඳට සීල් වෙනවා එතකොට සේදීමේදී කිසිම බයක් වෙන්න දෙයක් නැහැ ඒ ගම් එක ගාද්දිත් ඒක ක්ලියර් හින්දා මේකට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඒක ආරක්ෂාවට විතරයි මෙතෙන්දි ගාගන්නේ දැන් මේ වගේ නිර්මාණයක් අපිට පහසුවෙන් ගෙදරදි කරගන්න පුළුවන් වරුණ කිව්වා වගේ මේක ටී-ෂර්ට් එකකට නෙමෙයි සාරියකට උනත් කරගන්න පුළුවන් චිත්‍ර අඳින්න බැර නම් ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ කාරණා සමහරට සංකීර්ණ ඇති කෙනෙක්ට මේ ගැන තොරතුරක් දැනගන්න ඕනුනොත් වරුණේ සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා අපි මතක් කරමු වරුණේ ඔව් දුරකථනංගේ සඳහන් කරන්නම් 071 960 81 45 තව වතාවක් අපි මතක් කරමු 071 960 81 45 එමනම් අපි වරුණි උල්විස් සේවා බොහොම ස්තුතියි කියලා කියනවා ගෙදර ඉඳලා අපිව බලන් ඉන්න කාන්තාවකට ගෘහණියකට පිරිමි කෙනෙකුට කමක් නැහැ මේක ආදායමක් කරන්න පුළුවන් ක්‍රමයක් නේ මේ කාරණා මතක් කරාට එහෙනම් අපි අලි දවසක හම්බ වෙමු ආයිබෝවන් ආයිබෝවන්